සියටකේ මර්චන්ට් කමිෂන් එකට ලංකපේ කාඩ් ඇක්සෙප්ට් කරන්න අදම මෙම බැංකුවක් අමතන්න. පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක කළමනාකාරවරයෙකු ලෙස සේවය කරමින් සිටියදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 89 දෙනෙකුට එරෙහිව පාකිස්තාන ත්‍රස්ත විරෝධී අධිකරණයක් විසින් ඊයේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. අදාළ නඩුව විභාගයට හෙට යලි කැඳවීමට නියමිත අතර එදිනට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 14 දෙනෙකු කැඳවා ඇති බවද වාර්තා වනවා. පසුගිය දෙසැම්බර් මාස 3 වන දින පාකිස්තානයේ සියල්කොට්හිදී පුද්ගලයන් 800කට අධික පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දී ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කර පුලිස් සතමනු ලැබුවා. සමන්තුරේ නේනකාඩු ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක ගැටීමෙන් 13 හැවිරිදි ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනවසර විදුලි රැහැන් අදින ලද අවුරුදු 30 31 සහ 72 වයස්වල පසුවන පුද්ගලින් තිදෙනෙකු සමන්තුරේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ රාමේශ්වරම් සිට ට්‍රෝල යාත්‍රාවක් මගින් රැගෙන ආ රුපියල් මිලියන 84ක පමණ වටිනාකමකින් යුත් කේරළ කංචා කිලෝ 560ක් මිගමුව මංකුලිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අදාළවීම සොයාගත්තා. මාස 6ක පමණ කාලයක සිට බුද්ධි නිලධාරීන් යොදවා සිදුකළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම ගංජා තොගය සොයාගෙන ඇති අතර ගංජා තොගය රැගෙන ආ ට්‍රෝල යාත්‍රාව සමග සැකකරුවන් 5 දෙනෙකුද මෙහිදී නිලධාරීන් බහරයට ගැනුණා. විශේෂඥ වෛද්‍යවරුන් වෛද්‍ය පරිපාලකීන් සහ සියලුම ශ්‍රේණි වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ පිහිටුවීම ඊයේ කොළඹදී සිදු කෙරුණා. එම සංගමයේ සභාපතිවරයා ලෙස විශේෂඥ ශල්‍ය වෛද්‍ය වජිර ජයසිංහ මහතාත් ලේකම්වරයා ලෙස වෛද්‍ය ජිනදාස බණ්ඩාර මහතාත් පත් කෙරුණා. ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමයේ ව්‍යවස්ථාව තුලින්ම පක්ෂ දේශපාලනයෙන් නොයෙදීමත් සමාජික හා වෘත්තීය අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීමත් තහවුරු කරලා තියෙනවා. නුගේගොඩ සසෙක්ස් විද්‍යාලය 7 වැනි වරට සංවිධානය කළ ලේදන් දීමේ පින්කම පසුගියදා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. Are you a hotelier? Join us. hotelshippo.com, your local booking partner.